මේ බලා අරගල ඡන්ද කාලයක් වගේ තිබුණා නම් හොඳට බලා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ අපේ රටේ එහෙම ඡන්දයක්ම ඕනේ නැහැ. මේ කාලෙටත් යනවා සීතල බලා අරගල. බලා අරගල තියෙන ඕන තරම්. ඔව්. මේක මේ දේව කතාවල තියෙන මේ බලා අරගල සම්බන්ධ කතාවක්. අහහ. හරිද? මෙව මේ රටේ වෙන දේවල් නෙමෙයි. ඒ මේ රටේ දෙවියෝ නේ? නෑ දේව කතාවල තියෙන ඒවා. මේ Hindu දේව ලෝකේ දෙවිවරුන් ආශ්‍රයෙන් ඉන්නවා මේ තව ඒගොල්ලන්ගේ තන එහෙම නැත්නම් මේ දෙවියන්ට ආවතේවකම් කර කර ඉන්න සතුන් කීප. හැම දෙවි කෙනෙක්ටම ඉන්නවා. ඉන්නවා සත්ත්වේ. එතකොට සාමාන්‍ය හෙන්චයිය වගේ ඉන්නේ. හෙන්ච්මෑන් කියලා කියන්නේ. ඒකනේ අපි හෙන්චයිය කරගෙන තියෙන්නේ. එතකොට මේ හෙන්චයිය ටික තමයි සමහරත් ඇංගල ප්‍රධානියාව කන්නේ. गणपति के वाहन මීයව ගොදුරු කරගන්න. ආ ආහාර දාමේ නේ තියෙන්නේ. ඔව්. එකතකින් ඉදින් සාධාරණයි නේද? දෙවියන්ගේ වාහන කියලා ඉතින්. කරන්න දෙයක් නැහැ ආහාරනේ. එතකොට ඊශ්වර දෙවියන්ගේ පුත්‍රයා වන කතරගම දෙවියන්ගේ මොනරා හැම තිස්සෙම try කරනවා. නාගයා. ඔව් හැම තිස්සෙම උත්සාහ කරනවා. ඊශ්වර දෙවියන්ගේ ගෙලේ ඉන්න නාගයව ගොදුරු කරගන්න. එතකොට මේ උමයන්ගනාගේ වාහනේ වුණු සිංහයා ගණ දෙවියන්ගේ ඇත්හිස බලන්න මාන බලනවා. හරිද? සාමාන්‍ය සිංහයෝ ඇත් හිසටනේ පනින්නේ. හරි. එහෙමයි කියන්නේ. එතකොට මේ ඊශ්වර දෙවියන්ගේ ව්‍යාග්‍ර සම ඊශ්වර දෙවියන්ගේම වාහනය වුණු වෘෂභයාව මරන්න මාන බලනවා. හරි. වෘෂභයා කියලා කියන්නේ ගවයා. ඔව් මම දන්නවා. දන්නවද? මේ විරුද්ධකම් ඉවස ගන්න බැරි වෙච්ච තැන ඊශ්වර දෙවියෝ කරන්නේ. මේව බලාගෙන ඉන්න බෑ මතු මම මැරෙනවා කියලා හිතාගෙන දිවි තොර කරගන්න කියලා හිතාගෙන හලාහල විෂ ගිල දැමුවා කියලායි කියන්නේ හැබැයි පාර්වතී මේ විෂ ගිලෙන්නට කලින් ඊශ්වර දෙවියන්ගේ මේ උගුරු දණ්ඩ පිටතට නිරායන තෙක් මිරිකාගෙන හිටියා කියලා කියනවා ওই පිරිමියාගේ උගුරු දණ්ඩ ඉදිරියට නිරායන්න පටන් ගත්තේ එතෙන් පටන් කියලා තමයි දේව කතාවල තියෙන්නේ හරි ප්‍රශ්න තියෙනවද මොනාරි නැහැ හරි එහෙනම් එච්චරයි